රටපුරා කොවි් වසංගත තත්ත්වය සත්වය ඇති බැරැරුම්කම අපිට දිනපත වාර්තාවන රෝගීන් සංක්‍යාවෙන් පැහැදිරුව පේන්න තියෙනවා ඒවගේම වගේයක් හැටියට ගත්තා හම අපිට ආසන්න වශශයෙන් මරණ හැට පහකට ආසන්න සංක්‍යාවක් දිනපතා වාර්තාාවමින් පවතිනම් මේ හේතුවත් එක්කම එන්නත් කරන වැඩ පිළිවලේ වැඩගත්කම ඒවගේම අපි සෞඛ්‍ය පුරුදු රැකගැනීමේ වැඩපිරිවල ඉතාමත්ම මේ වෙලාවේ කාලුච්ජතයි එක ඉීවරු කිරීම අවශ්‍යතාව නැත වේගුවත් කිරීම අවශ්‍යතාවේ තියෙනවා. අපි අනිත් රටවල් එක ගත්තහම දැන් ඉන්දියාවගේ රටවල්ල මේ ඩෙල්ට ප්‍රබේදය පැතිරීම පටන් ගත්තේ. හඳුනාගෙන මාස හතරකට වගේ කායකට පස්සේ. එතර මේ හඳනාගෙන මසා හතරක් යැන කාලසීමා විදි. ඔවුන් නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැතිහින්ද මුළු රටම අරාජික වුණා ඒවගේ මුළු රටේම මරණ සංඛ්‍යාවව පන්දහසකට ආසන්න සංකව දිනපත අවාර්තාවෙන්න ගත්තා. මයිතන අපි දැන් සතියකට විතර පේරදි තමයි මේ ඩෙල්ට ප්‍රබේදය අඳුනාගත්තේ. අපි ප්‍රබේදය අඳුනාගැනීමත් එක්කම ගත යුතු ක්‍රාමාර්ග දිගටම පරීක්ෂා කිරීමම් ඒවාගේම රෝගීන්ගේ අහමුණේ ඇදි පරීක්ෂාව ඒවා තෝරාබේරාගැනීම සහ එන්නත් කරන වැඩපිළිවල යන වැඩපිළිවවන්. නිවරදුව ක්‍රියාත්ම කිරීමේ වැදගත්කම අපි දකි නොවල්. ඒ නිසා රජය වැදින ධරන්ගේ සංගමය. අතිකරට ජනාධිපත්තුවාගේ ය ඉල්ලීම පරිදි සෞඛ්‍ය මාත්‍යංශයේ සෞඛ්‍ය අමාතුමියයක්ත් ඒ වගේ වසංගත රෝග විද්‍යායක ඇත් එකතු වෙලා මේ වෙලාවේ අපි සූදානම් කළ තියෙනවා රටේ ජනතාවගේ මේ එන්නත් කරන වැඩිපිළුවල වේගුවත් කරන්න සෑම ප්‍රධාන රෝහලකම අපි එන්නත් කිරීමේ මධ්‍යස්ථානය ආරම්භ කරන්න සූදානම් කළ තියෙනවා ලබන සධාධනයේ සිට. සියලුම හැටට වැඩි පුරවැසියන්ට ඕනෑම වෙලාක ගැන්නේ ඒ එන්න පවත්වන කාලසීමාව තුළ ඒ රෝහල්වල ඕ ප්‍රධාන සීලම් රෝහල්වලට පැමිනිලා. ඒන්නත් ලබාගෙන යන්න පුුවන්. මේක දිනපතාම කරෙන වැඩපිළිුවලක් වෙනවා. මේ වැඩිදල සඳහා අශවන මමාගේ හැඳුනුම් පත පමණයි. ඒවගේම අපි ලබාදීල තියෙනවා ඒ සඳහා ඉල්ලුම්පත්‍රය. ඒඉල්ලුම්පත්‍රේ තමුන් නිවසේදී පුරවාගෙන ආවොත්. අපිට පුළුවන් ඒ ඉල්ලුම්පත්‍රය අනුව. ඒ ඔොතුරු සහන්ඩ තියෙනවනයි තාමත්ම වේගින් තාමත් මික්මනින් ඔුල්ටඒ අශ්‍ය එන්නත ලබාදීලා නිවෙස්වල්ට පිටත් කරහරින්න. ඉතින් පළවෙනි දින කීපේදී අපි මං හිතනවා වැඩි ජනකායක්ෙන්ට ඉඩකඩ තියෙනවා එහෙම කරන්න අවශ්‍ය නැහැ. තමුන්ගේ ඒ දීලා තියන කාලසීමාව ඊළඟ එන්නට ලබාදීම කාලසීමාවට පිරුණහම ළඟම තියන ප්‍රධහන රෝහල, ලඟම තියන ප්‍රධාන රෝහලට ගිහිල්ලා. ඒ උදෑසන කාලයේදී, ඒ දිරතියෙන කාල සීමාව ඇතුළට, ඕනෑම් වෙලාවක. අපට එ ඇත විදගන්න පුළුවන්. එතකොට මේ නැත සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන දිගු පෝලිම් අඩු කරන්නත්. ඒ වගේම එ නැත ඉක්මනිම මේ රජය සතු නැත්තං බ්‍රසංගත රෝග වි්‍යායිකකය සතු එන්නත් ඉක්මනිින්ම ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙරත් අරමුණු කරගෙන තමයි. රජයවයි දිනර්ධාරගේ සංගමය ඒ සමිතිශාකා හරහා එහි ලේකම්ව රුහරහා අපි පත් කරලා තියෙන්නේ මේ එන්නත් මධ්‍යස්ථාන්. Breaking the turkey.